හිතවත් මිතුරනි අපේ රටේ මිනිසුන්ගේ කතාවක් තියෙනවා දිට්ඨ ධම්ම වේදිනිය කර්ම ගැන ඒ කියන්නේ තමන් මේ ලෝකේ කරපු අපරාධ සමහරවිට මේ ආත්මෙම ප්‍රතිසන්දී හැබැයි බඳුළු ගුණ වර්ධන ආර්ථික විද්‍යාව උගන්වනකොට අපට ඇඩ්වාන්ස් ලෙවල් පන්තියේදී කිව්වේ විධායක ජනාධිපතිවරයා හැරුණකොට සියලුම දෙනාට මේ දිට්ඨ ධම්ම වේදිනිය කර්ම ප්‍රතිසන් දෙනවා මොකද විධායක ජනාධිපතිවරයාට මුක්තියක් තියෙන හින්ද එහෙම වෙන්නේ නැහැ කියලා ඒ කෙසේ වෙතත් අද වෙනකොට පණිවරක ගහකට හෙර ගහලා ඒ තමයි ශරීන් කුමාරතුංගගේ ගෙදරට ශරීන් කුමාරතුංග මේ වෙනකොට හතර වෙටේ අඬාඬ දුවනවා තමන්ගේ මලීෂත් මල්ෂගේ ප්‍රශ්නයක් ගැන කියන්නේ විශේෂයෙන්ම ඔබ දන්නවා ඇති ලංකාවේ තියෙන භයානක මද්‍රව්‍යලින් එකක් තමයි කොකේන් කොකේන් ගහන්නේ සාමාන්‍ය ලොකු සල්ලිකාරු අපේ රටේ සාමාන්‍යයෙන් කුඩු ගහන්නේ අහිංසක දුප්පත් මිනිස්සු කියලා සලකනා වගේම කොකන් ගහන්නේ හයිපයි කුරුඳු වත්තේ සල්ලි තියෙන මිනිස්සු කියලා තමයි සාමාන්‍යයෙන් සලකන්නේ. කෙසේ වෙතත් මලීෂත් මල්ෂත් මේ වෙනකොට කොකේන් වලට අබ්බෙහි වෙලා තියෙන බව මේ වෙනකොට ඔවුන්ගේම දිවසේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් තහවුරු වෙලා තිබෙනවා. ඔබ දන්නවා මේ වෙනුටත් මල්ෂ කුමාරතුංග තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් වෙන් වෙලා මේ වෙනකොට වැඩිමක් ඇති කරගෙන තියෙනවා හරින්නෙක්. සාමාන්‍යයෙන් හරින් කියලා හඳුන්වන්නේ සිරිකොතේ ඉන්න කුකුලට. සාමාන්‍යයෙන් සිරිකොතේ ඉන්න හැම ගෑණියෙකුටම කුකුල් පාද්දාන මේ හරි පහුගිය දවස්වල අපේ රටේ ඊළඟ අගමැති ජනාධිපති වීමේ සිහිනය දකින විශේෂම ප්‍රේමදාසගේ කොල්ලගේ ගෑණිටත් බගතිව්වා කියනක මේ වෙනකොට දන්නෝ දන්නම කෙසේ වෙසත් මේ වෙනකොට මල්ෂත් එවැගේම හරින් ප්‍රනාන්දුත් කොකෙන් ගහලා පිස්සු කෙලිනවා කියන එක තමයි මේ වෙනකොට බොහෝ දෙනෙක් ප්‍රකාශ කරමින් සිටින්නේ විශේෂම ඔබ දන්නවා මල්ෂ කුමාරතුංග මේ වෙනකොට පළාත් සභාවේ ඉන්න මන්ත්‍රීවරියා විශේෂයෙන් මේ රටේ අපේ ජනතාවගේ විධායක වස්ථාදායක සහ අධිකරණ බලය මේ විදිහට කුඩු ගහන ගංජා ගහන තක්කඩින් අතර දීලා මේ රටේ පොදු ජනතාව හැටියට අපි ලබන්නට බලාපොරොත්තු වන විමුක්තිය මොකක්ද කියන එක අද අපට අපෙන් ප්‍රශ්න කරන්නට සිද්ධ වෙලා තිබෙනවා මනිෂා විතර නෙමෙයි මනිෂා විවාහ වෙලා ඉන්න පුද්ගලයා එහෙම නැත්නම් ඇගේ සැමියාත් මේ මද්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයෙක් කියන කාරණය මේ වෙනකොට තහවුරු වෙමින් තිබෙනවා මිත්‍රෝනි ඉදිරි සති කිහිපය ඇතුළත ලංකාවේ හෙරොයින් සහ කොකේන් ජාවාරම කරන කණ්ඩායම් සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමේ සූදානම්ක එල්ආර් නිවුස් අපි සිටිනවා මිත්‍රෝනි මනිෂ පහුගිය කාලේ තමන්ගේ බර අඩු කරගන්න සිංගප්පූරුවට ගිහිල්ලා ඔපරේෂන් එකක් කරලා තිබෙනවා මේ සඳහා ජනතාවගේ මුදලින් යටත් වෙන ජනාධිපති අරමුදලින් මුදල් දුන්නයි කියන එක තහවුරු නොකරපු ආරංචි මාර්ග සඳහන් කරමින් තිබෙනවා මිත්‍රෝනි අපේ පරමාධිපත්‍ය සමග අපේ බලය සමග සෙල්ලම් කරන මල්ෂල මනිෂල එවගේම ජීවන්ගේ බිරිඳ ඒ කියන්නේ ශරීන් කුමාරතුංගලා මේ කෙලින පිස්සුව අවසන් කරලා මේ රටට සැබෑලිසම ආදරය කරන රටේ ජනතාවගේ ලේ කඳුළු දහඩිය හඳුනන සැබෑ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු මිත්‍රෝනි අරගෙන තුරු ජයග්‍රහණය නුඹ ඔබ සේවක කරමින් ඔබෙන් සමුගන් ඔබ සැමට ජය